මේ පුවත්පත් සාකච්ඡාව අපි කැඳෙව්වේ මේ ළඟදී පාර්ලිමේන්තුවේ සිදුවෙච්ච සාකච්ඡාවක් පිළිබඳව අපේ අදහස ප්‍රකාශ කරන්නටයි. මම මේ ප්‍රකාශනය කියවනවා. මේ නොබෝදා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් මේ වසරේ මාර්තු 3 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිතුමන් හට මෙරට පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැය මගින් වෙන් කරන ලද මුදල් ලබා නොදීම අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දැක්වමින් ඒ පිළිබඳව උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව පළමුව මගේ බලවත් විරෝධය මෙසේ ප්‍රකාශ කරන්නට කැමැතියි. නඩු අංක SCFR 69/2023 දරන එම මූලික අයිතිවාසිකම් පෙස්සමට දෙන ලද තීන්දුව තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් ගරු අධිකරණයට බලපෑම් කරන්නට කතානායකතුමන්ගෙන් ඉල්ලීමක් කළ ඔවුන්ගේ මේ ක්‍රියාදාමය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව සඳහන් කළ යුතුය. එය නීතියේ ස්වාධීනත්වයට හා ගෞරවයට එල්ල කරන ලද මරු පහරකි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සුවිශේෂී නියෝගය මගින් අප රටෙහි දැනටමත් කරුණාතිලක හා වෙනත් අයෙකුට එරෙහිව දයානන්ද දිසානායක මැතිවරණ කොමිසාරිස් හා වෙනත් අය 1999 දී 1 ශ්‍රී LR 157 අතර ඇති වූ නඩුවේ තීරණය වූ පරිදි අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙහි 14(1) සඳහන් වන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මගින් මෙරට සියලුම පුරවැසියන් හට තම ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතියද හඳුනා ගනිමින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් හඳුනාගෙන ඇති ඡන්දය භාවිතා කිරීමට සහ නියමිත පරිදි සිදුවන ඡන්ද මගින් ජනතා නියෝජිතයන් පත්කිරීමට ඇති මූලධර්මයේද පැහැදිලිවම ස්ථිරකොට තහවුරු කර තිබේ. අප රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතරම හා අවසාන තීරණ අර්ථකථනය කිරීමේ අධිකරණයේ ලෙසට හඳුන්වා දෙනු ලැබ ඇත. එහිදී මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය මෙන්ම නඩු කටයුතු වලදී අවසාන අභියාචනාධිකරණ බලය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලයද මෙම ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා තිබේ. රටේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකය ලෙස පැවරී ඇත්තේ නීති රීති අවශ්‍ය ප්‍රමාණයට සම්පාදනය කිරීම සහ ඒවා අනුමත කිරීමේ බලයයි. එහෙත් ඒවා අර්ථකථනය කර ඒ අවස්ථාවන්හිදී ඒ නීති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ අර්ථකථනය ලබා දිය හැක්කේ ගරු අධිකරණයට පමණි. ඒ බලය පාර්ලිමේන්තුවට පවරා නොමැත. විධායකය සතු ඇති බලය වන්නේ පාර්ලිමේන්තුව විසින් නියම කරන ලද නීති රීතිවලට අනුව රටේ පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමයි. විධායකයටද රටේ නීති රීති මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීති රීතිද කඩකිරීමට බලයක් නොමැත. මූලික මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තිය අප ව්‍යවස්ථාවට ද ඇතුළත් කර ඇත. විධායකයේ අනුව කටයුතු කිරීමට බැඳී සිටි පත්වන ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් එය සුරැකිව ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමි. විශේෂයෙන්ම පුරවැසියන්ගේ ගෞරවය හා ප්‍රගතිය සඳහා කැප වෙන බවයි. ඒ හැර විධායකයට නීති රීති සම්පාදනය කිරීමට හෝ නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැළපෙන අයුරින් අර්ථකථනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත.